කොහොමද හැමෝටම ඔන්න ඉතින් අද අපි ඔයාලා වෙනුවෙන් දුව කරන්න යන්නේ 2009 ආපු Ben 10 Alien Swarm කියන මූවී එක. හරි එහෙනම් අපි දැන් යමු අපේ රිවියු එකට. කතාව පටන් ගනිද්දිම අපිට පෙන්නනවා කෙවින් එයාගේ කාර් එකෙන් පාරේ යනවා. දන්නෝනේ කෙවින් ගැන මේ පාරක් මෙයා යන්නේ හොර ඩීල් එකකටද කොහෙද. ඉතින් දැන් කෙවින් කලින් කතා කරගත්තු විදිහට ඒ තැනට ඇවිත් කවුද හොර මිනිහෙක් එක්ක එයාලගේ ඩීල් එක ගැන කතා කරනවා. දැන් එතෙන්ට හෙල්මට් දාගත්තු තුන්දෙනෙක් බයික් වලින් එනවා. එතනින් මිනිස්සු දෙන්නෙක් බයික් වලින් බහැලා කෙවින් ගාවට ඇවිත් ටින් එකක දාලා තියෙන චිප් වගේක් පෙන්නනවා. ඒ හොර ඩීල් කාර්යය කියනවා අපිට මේ විකුණ ගන්න ඕන මේව නැනෝටෙක් එකෙන් හදපු ඒලියන් චිප්ස් කියලා. මේ ගොල්ලෝ මේ හදන්නේ මේ චිප්ස් ටික වැඩි ගානකට විකුණන්න. කෙවින් කියනවා මේ මොනවද ආයුධයක්ද නැත්නම් වෙන මොකක් හරි දෙයක්ද උඹලවත් ඒක ගැන හරියට දන්නේ නැහැ නේ කියලා. දැන් ෆිල්ම් එකේ පළවෙනි වතාවට බෙන් බලා ගන්න පුළුවන්. බෙනුයි වේනුයි දුත් කෙවින් එක්ක කාර් එකේමයි ඇවිල්ලා තියෙන්නේ. මෙයාලා මෙහෙම චිප්ස් ගැන කතා කර කර ඉද්දී එකපාරටම බෙන්ගේ වොච් එක ඔන් වෙලා පිස්සු නටන්න ගන්නවා. මෙතනදී බෙන් කියනවා මොන වුණත් මේ චිප්ස් වලට නම් මගේ වොච් එක එච්චර කැමති නැහැ කියලා. ඊට පස්සේ අර චිප්ස් ටික අරගෙන ආපු ඩයල් එක කියනවා තම්සෙල කවුද මම උඹලත් එක්ක ඩීල් කරලන්නේ මීට කලින් මේ ෆීල්ඩ් එකේ දැකලන්නේ කියලා. ඊට පස්සේ අර බයික් වලින් ආපු සෙට් එකේ කෙල්ලෙක් ඉන්නවා. එයා කියනවා මේ අයට තමයි ප්ලම්බර්ස්ලා කියන්නේ. මෙයාලා හැංගිලා ඉඳලා ලෝක බේර ගන්න ට්‍රයි කරන ටීම් එකක් කියලා. ඊට පස්සේ ඒ කෙල්ල දාගෙන හිටපු හෙල්මට් එකත් ගලවනවා. බෙන්ට් එන්නම් ටිකක් ෂොක් වෙලා ඉන්නේ. දැන් අපිට පෙන්නනවා අර කෙල්ලගේ මූණ. බලද්දි මෙයා බෙන්ගේ ස්කෝලේ කාලේ යාළුවෙක්. එලීනාගේ තාත්තා මීට කලින් මේ ප්ලම්බර්ස් ටීම් එකේ පෙම්ම කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා. ඒත් එයා මොකද්ද හේතුවක් නිසා ටීම් එකෙන් සස්පෙන්ඩ් කරලා දාලා. හේතුව අපිට ඉස්සරහදී බලා ගන්න පුළුවන්. දැන් එලීනා බෙන්ට කියනවා මම මේ චිප්ස් තුත් අරගෙන ඔයාලව හොයාගෙන ආවේ ලොකු උදව්වක් ඉල්ලගෙන. මගේ තාත්තාව කිඩ්නැප් කරලා ගෙදර ආවේ නැහැ සතියකින් විතර කියනවා. තාත්තා ඉන්න තැන ඉඳලා මම මේ චිප්ස් හොයාගත්තේ මට තාත්තාව බේරගන්න ඔයාලගෙන් හෙල්ප් එකක් ඕන කියලාත් කියනවා. ඔය අතරේදී අර චිප්ස් ටිකට පණ ඇවිල්ලා දාලා තිබුණ ටින් එක ඇතුලේ පිස්සු නටනවා. මේක නිසා කෙවින් කියනවා මේක මේ කෙල්ලගේ උගුලක්ද දන්නේ නැහැ අපි මෙතනින් එස්කේප් වෙමු කියලා. ඊට පස්සේ එතන තිබුණ හැම චිප්ස් එකක්ම අර ටින් එකක් කඩාගෙන ඇවිත් මෙයාලට පහර දෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා මේ සිද්ධිය දිහා ෂර්ලොක් හෝම්ස් වගේ තොප්පියකුයි කෝට් එකකුයි දාගෙන උඩින්නම් බලාගෙන ඉන්නව කවුද කෙනෙක්. මේ අතරේදී බෙන් ඉක්මනට සීතබූත වෙලා අර චිප්ස් ඔක්කොම අයිස් කරලා විනාශ කරලා දානවා. එතකොට අර ෂර්ලොක් හෝම්ස් වගේ හාදයා චිප්ස් වලින් මෙයාලට ඇටෑක් කරනවා. අපිට පේන විදිහට නම් මේ මිනිස්සයාට මේ චිප්ස් කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද කොහෙද? බෙන් 10 ඇතුළු ත්‍රිබල චිප්ස් වලින් බේරෙන්න පුළුවන් උනත් එලීන ඇතුළු කට්ටිය මොනවා වුණාද දන්නේ නැහැ. අර ෂර්ලොක් හෝම්ස් වගේ ඩයල් එකක් පැන ගන්නවා. ඉතින් ඒ සීන් එක එතනින් කට් කරලා අපිට පෙන්නනවා මේ ත්‍රිබල හැමදාම වගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න මැක්සියා ගාවට යනවා. දැන් අපිට පෙන්නන්නේ ප්ලම්බර්ස්ලාගේ මූලස්ථානය. මේ ත්‍රිබල පණ දාගෙන අර ඒලියම් චිප්ස් එක ගැන හොයනවා. එක චිප්ස් එකක් අරන් චෙක් කරලා ස්කෑන් කරලා බලනවා. මෙතනදී මෙයාලට හොයාගන්න පුළුවන් වෙනවා මේ ඒලියන් චිප්ස් වලට ඔටෝ කන්ට්‍රෝල් වෙන්න නැත්නම් AI එකක් තියෙනවා කියලා. මේ අතරේදී සීයන් මෙතෙන්ට එනවා සුප් එකක්ද කොහෙදෝ බිවි. සීය කියනවා කොහොමද කට්ටියට කාලෙකින් මොකද මේ පැත්තේ එන්න හිතුනේ කියලා. චිප්ස් එක දැකපු සීය කියනවා මට මේ කොහෙදි හරි දැකලා තියෙනවා වගේ මතකයි පොඩ්ඩක් ඉන්න කියලා. ඊට පස්සේ අහනවා මේ කොහෙන්ද හොයාගත්තේ කියලා. ඉතින් සීය මේක චෙක් කර කර ඉද්දී එකපාරටම සිකියුරිටි ඇලාම් එක වදිනවා. ග්වෙන් එයාගේ පවර් එක යූස් කරලා ඇතුළට ආවේ කවුද කියලා බලනවා. දැන් කට්ටියත් එක්ක සම්පූර්ණ ඒරියා එකම චෙක් කරන්න ගන්නවා. බලද්දි මේ අර එලීන තමයි බෙන් ලව ෆලෝ කරගෙන ඇවිත් තියෙන්නේ. මැක්සී අහනවා ඇයි තමුන් මෙහෙට ආවේ කියලා. මගේ තාත්තා චිප්ස් ගැන පරීක්ෂණයක් කර කර හිටියේ. මගේ තාත්තාව ඊට පස්සේ කවුරු හරි පැහැරගෙන ගිහින් මට එයාව බේරගන්න ඔයාලගේ හෙල්ප් එක ඕන කියලා කියනවා මේ එලීනා. මැක්ස් කියනවා තමුන්ගේ තාත්තයි අපේ කට්ටිය එකතු වෙලා තමයි ওই චිප්ස් හැදුවේ. තමුන්ගේ තාත්තා ওই චිප්ස් හොරකම් කරන්නත් ගියා. ඒක නිසා අපි එයාව අපේ මුළු ටීම් එකෙන්ම එලවල දැම්ම කියලා. ඒක තමයි ප්ලම්බර්ස්ලාගේ රූල් එක. ඔයා මෙතනින් ගියොත් හොඳයි කියලා කියනවා. ඒත් එලීන කියනවා ඔයා ලොකු වැරදි රැවටීමක ඉන්නේ. ඔයාලා මගේ තාත්තාව ওই චිප්ස් එකක් නිසා ටීම් එකනොත් එලවපු එක වැරදි කියලා. ඊට පස්සේ මැක්සීයා කෙවින්ට කියනවා එලීනට එළියට යන්න දොර පෙන්නන්න කියලා. ඊට පස්සේ ග්‍රේන් ගිහින් එයාව එළියට දානවා. දැන් අපේ බෙන්ව පෙන්නනවා.
එයා තෘෂ්ණින් බූත වෙලා ඉන්නේ. එයාට මේ වුණ කිසි දෙයක්වත් තේරෙන්නේ නැහැ. බෙන් සීයාගෙන් අහනව මේ ගැන. සීය කියනවා මට පේන විදිහට එලීනාගේ තාත්තා අපි හදපු චිප්ස් එක හොඳට දියුණු කරලා තියෙනවා කියලා. මේ නිසා අපිට එලීනාව කොහෙත්ම විශ්වාස කරන්න බෑ. මොකද එයාලා අපෙන් පළිගන්න හදනවද දන්නේ නැහැ කියනවා. බෙන් ඔයත් එලීනාගෙන් ඈත් වෙන්න කියනවා. අපි මේ චිප් එක ගැන ඩීටේල්ස් හොයන්න ඕන. ඒත් ඒක කරන්න ඕන අපේ ක්‍රමයට කියනවා. ඒත් බෙන් නම් මේකට කැමති නැහැ. එයා කියනවා එයා මගේ ඉස්කෝලේ කාලේ ඉඳන් යාළුවෙක්. මට එයාට උදව් කරන්න ඕන කියලා. ඊට පස්සේ බෙන් මැක්සිය එක්ක පොඩි වලියකුත් දාගෙන එතනින් යනවා එලීනාව හොයාගෙන. ඔන්න දැන් අපිට ඒ සීන් එක කට් කරලා අර ෂර්ලොක් හෝම්ස් වගේ ඩයල් එක ටිකක් පාළු පාරක ඇවිදගෙන යනවා පෙන්නනවා. මෙයාගේ ඉස්සරහට ආපු මිනිස්සු දෙන්නට චිප්ස් වලින් පහර දෙනවා. මෙතනදී අපිට පේනවා මේ චිප්ස් එකක් මිනිස්සෙගේ ඇඟක් ඇතුළට ගියොත් එයා සම්පූර්ණයෙන්ම චිප්ස් එකේ පාලනයට නතු වෙනවා කියලා. දැන් එතනිනුත් අපිට කට් කරලා පෙන්නනවා බෙන් එලීනත් එක්ක පාරේ කතා කර කර ඉන්නවා. බෙන් එලීනට කියනවා මැක්සිය දැනුත් මාත් එක්ක තරහින් නැත්තේ කමක් නෑ මට ඔයාව විශ්වාසයි ඔයාගේ තාත්තාව බේරගන්න මං උදව් කරන්නම් කියලා. ඊට පස්සේ මේ දෙන්න යනවා එලීනාගේ තාත්තා චිප්ස් ගැන එක්ස්පෙරිමන්ට් කරපු තැනට. මේ අතුරුදහන් වීම ගැන පොඩි හරි හොඩුවාවක් හොයාගන්න කියලා හිතාගෙන. මෙහෙම ඒ පොට් එක සර්ච් කර කර ඉද්දී අපේ බෙන්ට හම්බ වෙනවා අර චිප්ස් ට්‍රාන්ස්පෝර්ට් කරපු චෙක් එකක්. ඒකෙන් මේ චිප්ස් යවල තියෙන්නේ ස්ලිප්පිට් කියන කම්පැනි එකට කියලා දැනගන්නවා. මේ අතරේදී බෙන් ටෙන්ගේ වොච් එක ආයෝන් වෙලා පිස්සුනට අන්න ගන්නවා. මතකයින කලිනුත් මේ දේම වුණා කියලා. මෙයාලට මේක තේරුණ ගමන් මෙයාලව අල්ලන්න ආපු එක්කෙනෙක්ටත් ගහනවා. ඊට පස්සේ බලෝර්ලෝසුවෙන් කිරණකුත් යවලා සෙට් එකම ඈතට විසික් කරලා දානවා. මේ ඔක්කොම චිප්ස් වලින් ඔටෝ කන්ට්‍රෝල් වෙන මිනිස්සු කියලත් අපිට පෙන්නනවා. ඊට පස්සේ මේ ඩබල දෙන්නගේ බයික් වලට නැගලා යන්න පිටත් වෙනවා. ටිකකින් එලීනාගේ බයික් එක පෙරලෙනවා. එලීනාවත් දාගත්තු බෙන්ටෙන් බයික් එකෙන් එතනින් එස්කේප් වෙනවා. දැන් අපිට පෙන්නනවා කෙවිනුයි ග්වේනුයි එලීනාගේ තාත්තා ගැන ඩීටේල්ස් හොයන සීන් එකක්. මෙතනදී මෙයාලට ඕන එලීනාගේ තාත්තගේ චිප්ස් අතරේ තියෙන සම්බන්ධය මොකද්ද කියලා බලාගන්න. ඊට පස්සේ කෙවින් මේ චිප්ස් ලෝකයේ පැතිරිලා තියෙන ස්ථාන බලනවා. එතකොට එයාලා හොයාගන්නවා අර ස්ලිපිට් කියන කම්පැනි එකේ සහ ඒකේ හැම බ්‍රාන්ච් එකකම වගේ මේ චිප්ස් ස්ටෝ කරලා තියෙනවා කියලා. ඉතින් මේ ඩබල රෑම යනවා ස්ලිපිට් එකේ ළඟම බ්‍රාන්ච් එකට පොඩි හරි හොඩුවාවක් හොයාගන්න හිතාගෙන. ග්වෙන් එයාගේ බලයෙන් බලනවා මේ චිප්ස් කොහෙද තියෙන්නේ කියලා. මෙහෙන් මෙයාලා චෙක් කර කර ඉද්දී මෙයාලගේ පස්සෙන් එක මිනිස්සෙක් මතුවෙනවා. ග්වෙන් මේ මිනිහට කියනවා ඩීටේල්ස් ටිකක් ගන්න අපිට මේක ඇතුළට යන්න ඕන කියලා. අර මිනිස්සය කියනවා බෑ කියලා. ඊට පස්සේ කෙවින් මේ මිනිහටත් ගහලා පල්ලෙහාට දානවා. ඊට පස්සේ අර දෙන්න ආයෙත් කාර් එකට යනවා. මෙයාලා යන්න හදද්දිම අර ඉස්සර වෙලා කෙවින්ගෙන් ගුටි ගාව මිනිස්සයා කාර් එක පිටිපස්සෙන් මතුවෙනවා. ඊට පස්සේ මේ මිනිහා චිප්ස් ටිකක් එක එක විදිහේ හැඩවලට කන්වර්ට් කරලා මෙයාලගේ පස්සෙන් නෙවනවා. කෙවිනුත් පණ දාගෙන කාර් එක පදිනවා. ටියකින් මේ කාර් එකට වුණු චිප්ස් ප්‍රහාරයකින් කාර් එක අන්බැලන්ස් වෙලා පෙරලෙනවා. ඒත් කෙවින්ටයි ග්වේන්ටයි ප්‍රශ්නයක් නැහැ කියලා පේනවා. මේක දැනගත්තු බෙන් එලීනත් එක්ක එතෙන්ට ඇවිත් මහා වෘග දවැන්තිය වෙලා චිප්ස් එක සටන් කරනවා. මේ සටනේදී චිප්ස් ටික එකතු වෙලා මහා වෘග දවැන්තිය වට කරගන්නවා. බෙන් කොමාරි ඒවත් විසික් කරගෙන එළියට එනවා. ඔන්න ඔතනදී බෙන්ගේ ඇතින් පොඩි අත්වැරදීමක් නිසා කෙවින්ගේ කාර් එකත් පංචිකාවත්තටම යන තැනට වැඩසලස්සෙනවා. ඒ බෙන් විසින් කෙවින්ගේ කාර් එකෙන් චිප්ස් වලට පහර දෙන නිසා කොමාරි බෙන් චිප්ස් ටික විනාශ කරලා දානවා. දැන් කට්ටියම මැක්සියාගේ මූලස්ථානයට ඇවිත් මැක්සියාට ලෝකෙ පුරාම ඉන්න ප්ලම්බර්ස් ලගෙන් තොරතුරු ඇවි. එලීනම් මෙතෙන්ට ඇවිත් කියලා දැකපු සීයා බෙන්ට බයිනවා ඇයි මෙයාව එක්කන් ආවේ කියලා. දැන් බෙන් කියනවා එලීන කියපු එක හරි සීයේ මෙයාගේ තාත්තා ඒව හයි ටෙක්නොලොජි එකෙන් වැඩි දියුණු කරලා තියෙනවා කියලා. ඊට පස්සේ අර ෆයිට් එක ගැනත් කියනවා. ඊට පස්සේ සීය කියනවා අපි කලින් හදපු චිප්ස් ඇක්ටිව් වෙලා තිබුණේ නැහැ ඒව වැඩ කළේ නැහැ එලීනගේ තාත්තා ඒව එක එක වැඩ කෑලි දාලා වෙනස් කරලා තියෙනවා කියලා. මේක දැන් ලෝකෙටම තර්ජනයක් වෙලා තියෙන්නේ. ඒක නිසා අපි හැමෝම එකතු වෙලා මේකට ආන්සර් හොයමු කියනවා. ඉතින් මෙයාලා මහරෑ පුරාම මේ ගැන තොරතුරු හොයනවා. බෙනු එලීනයි එහෙම වැඩ කරත් අනිත් ඩබල නම් සැබටම නිදි. මේ අතරේදී සීයාගේ කාමරෙන් ලොකු සද්දයක් ආපු නිසා කට්ටියම කාමරයට යනවා. බලද්දි මැක්සියාගේ ඇඟටත් එක්ස්පෙරිමන්ට් වලට ගෙන ආපු චිප්ස් එකක් ඇතුල් වෙලා. මෙයාලා ආය යනවා මූලස්ථානයට. ගිහින් මෙයාලා හොයාගත්තු ඩීටේල්ස් වලට අනුව ස්ලිපිට් එකේ ප්‍රධාන බ්‍රාන්ච් එක කොහෙද තියෙන්නේ කියලා බලනවා. ඒකට යන්නත් තීරණය කරනවා. ඒ වගේම මෙයාලා හොයාගන්නවා හැම චිප්ස් එකක්ම කන්ට්‍රෝල් කරන මේන් චිප්ස් එකකුත් තියෙනවා කියලා. ඒක විනාශ කළොත් අනෙක් චිප්ස් විනාශ වෙලා යනවා කියනවා නිකම්ම.
ඊට පස්සේ මේ අය දැන් මෙතෙන්ට යන්න වාහනයක් ගැන හිතනවා. මොකද කෙවින්ගේ කාර් එක බෙන්ගේ අතින් කැඩුනානේ. දැන් අපිට පෙන්නනවා කෙවින් නිකන් අමුතු හිනාවක් දානවා. ඊට පස්සේ කෙවින් මෙයාලවත් එක්කගෙන ගරාජ් එකකට යනවා. බලද්දි කෙවින් තව සුපිරිම සුපිරි කාර් එකක් බිල්ඩ් අප් කරලා. දැන් කට්ටියම ඒ කාර් එකේ ස්ලිපිට් එකේ බ්‍රාන්ච් එකට යනවා. දැන් කට්ටියම ඉන්නේ ඒ බ්‍රාන්ච් එකෙන් පිට මුළු බ්‍රාන්ච් එකම පේන තැනක. මෙයාල දුරේක්ෂයකින් බලනවා ඇතුළේ සිටුේෂන් එක කොහොමද මොනවද වෙන්නේ කියලා. බලද්දි මෙයාලට පේනවා මෙතන අර චිප්ස් මිලියන බිලියන ගණන් වලින් හදලා ට්‍රාන්ස්පෝර්ට් කරනවා කියලා. ඒ වගේම ඒ වැඩ කරන මිනිස්සු අර චිප්ස් වලින් ඔටෝ කන්ට්‍රෝල් වෙන කට්ටිය කියලාත් පේනවා. දැන් මෙයාල ඉන්නේ කම්පැනි එක ඇතුලේ. ඇතුලේ මිනිස්සු ගොඩක් එක දිගටම වැඩ. මෙතනදී මෙයාලට එක දෙයක් හයිලයිට් වෙලා පේනවා. පේන විදියට නම් ඒ ඉන්නේ එලීනාගේ තාත්තා. එලීනාගේ තාත්තගේ නම වැලිඩස්. වැලිඩස්ගේ ඇඟ පුරාම වයර් බට කෑලි ගහලා ඒ වයින් චිප්ස් හැම තප්පරයකම සිය ගණනක් හැදෙනවා. මේක දැකපු ගුවෙන් එලීනාට කියනවා, එලීන ඔයා මේව දැනගෙන ඉඳලත් අපිට කිව්වේ නැහැ. අපි ඔයාව විශ්වාස කළා වැඩි කියනවා. දැන් එලීන කියනවා, මම කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. මේ මගේ තාත්තා. ඒත් එයාත් මෝකින් හරි කන්ට්‍රෝල් වෙනවා. පුළුවන් නම් බේරලා දෙන්න කියනවා. එතකොට බෙන් කියනවා, මට හිතෙන විදියට වැලිඩස්ගේ ඇඟේ තමයි අර මේන් චිප් එක තියෙන්නේ. මම ගිහින් ඒ චිප් එක විනාශ කරන්නම්. එතකොට මේ ඔක්කොම ඉවරයි කියලා. එතකොට කට්ටියම කියනවා, ඒක ගොඩක් ඩේන්ජරස්. ඔයත් ඒ කට්ටිය වගේ වෙන්න පුළුවන් කියලා. ඒත් බෙන්ටත් ඕන මේ එලීනාගේ තාත්තාව බේරගන්න නිසා මේ චිප් එක මීට වඩා දෙයක් කරන්න කලින් බෙන් ගොඩක්ම පොඩි නැනෝ ජීවියෙක් විදිහට වෙලා පියාඹල යනවා එලීනාගේ තාත්තගේ ඇඟ ඇතුළට. මෙතනදී බෙන් ඒ මේන් චිප් එක හොයාගෙන ඒකත් එක්ක ෆයිට් කරනවා. ඒ අතරේදී අනිත් කට්ටියටත් චිප්ස් වලින් කන්ට්‍රෝල් වෙන මිනිස්සුන්ගෙන් ඇටෑක් එකක් වෙනවා. එයාලත් ෆ්‍රී ඇටෑක් කරනවා. දැන් බෙන් අර මේන් චිප් එක විනාශ කරලා. ඒක නිසා මිනිස්සුන්ගේ ඇඟේ තිබුණ චිප්ස් තුත් ඩීඇක්ටිවේට් වෙලා විනාශ වෙලා යනවා. දැන් හැම මිනිස්සෙක්ම PV100ට ඇවිත්. එලීනාගේ තාත්තටත් හොඳයි. චිප්ස් එකක් නිසා ඔටෝ කන්ට්‍රෝල් වුණ 100වත්, ඒ කියන්නේ මැක්ස් 100වත් මෙතනදී හම්බ වෙනවා. ඊට පස්සේ මැක්ස් මේ හතර දෙනා වර්ණනා කරනවා, ඔයාලා නිසා මිනිස්සු දහස් ගාණකක ජීවිත බේරුණා කියලා. අන්තිමේදී වැලිඩස් නැත්නම් එලීනාගේ තාත්තත් මැක්සියාගෙන් සමාව ගන්නවා. වැලිඩස්ටයි එලීනටයි තුත් ආයෙත් ප්ලම්බර්ස්ලාගේ ටීම් එකේ මෙම්බර්ෂිප් එක හම්බ වෙනවා. ඔන්න ඉතින් කතාව නම් මෙතනින් ඉවරයි. ඉතින් ඔයාලට මොනවද මේ මූවි එක ගැන හිතෙන්නේ? කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් හැමෝටම සුබම සුබ දවසක්.